සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම නිශාන්ති දිල්රුක්ෂි මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත මහවැලි ජානපදිකයින් 5000කට ඉඩම් හිමිකම් ඉඩම් අයිතිය පොඩි මිනිසාටද ලබා දෙන අයුරු අගමැති පෙන්වා දෙයි සලාපුරදී මුහුදට බිලි වූ වල් කැකුල මත්කුඩු සමග අත්අඩංගුවටගත් ඉරාන ජාතිකයින් 9 දෙනා රඳවා තබා ගැනීමට පොලිසියට අවසර සංක්‍රමණික යාත්‍රාවකින් මල සිරු 80ක් महावैली जानपदिकीन पंदहसकट इडम उप्पु पिर्नमीम जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमागे प्रधानत्वेन हेट सिदु केरनवा महावैली बिमे उरुमेय सेमट पिरिनममिन सेम महावैली जानपदिकेकुटम इडम आयतिय लबातीमट जातिक वेडसटहना क्रियात्मकाई ए जनाधिपति मैत्रीपाल सिरिसेन मतितुमागे मगपेन्वीम याटते එම වැඩසටහනට අනුව වලව කලාපයේ මහවැලි ගොවීන් 5000කට ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීම වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා 2016 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන මෙවන විට අවසන් අදියරට පැමිණ ඇති බවයි අදාළ නිලධාරීන් පවසන්නේ महावैली जानपदिकेन के जीवित नगासिटुवीमट हा ओउन्के सुबसाधने विनुवेन गेवीकिय सिव वसरतुल वेडसटहन रसक क्रियावट नैनुना ए जनाधिपति मैत्रीपाल सिरिसेन मेतुतुमागे मगपेन्वीम मताय महावैली कलाप मतिन निदहस कलाप बवट पत्किरीम विनुवेन्द विशेष वेडसटहन क्रियात्मकाय දනපති අණ්ඩ පමණක් සීමා වී තිබූ ඉඩම් අයිතිය පොඩි මිනිසාටද ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමගින් ඔවුන්ට ආඩම්බරයෙන් තමන්ගේම ඉඩමක් යයි කියන්නට හා තමන්ගෙන් පසු එහි උරුමය දරුවන්ට ලබා දීමට හැකිවන බවයි නාවලපිටියේ පැවති ඉඩම් ඔප්පු ප්‍රදානයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. इडम्मोप्पु दशलक्षयक् लबादीमे जातिक वेडसटहन यटते नावलपिटिय प्रदेशे जनतावट इडम्मोप्पु प्रदाने किरीम अग्रामात्य रनिल विक्रमसिंह महताके प्रधानत्वेन सिदुवुना नावलपिटिय मध्य महाविद्यालय क्रीडांगणे पवति एम उत्सवयट अमात्यवरुन वन गयंत करुणातिलक लक्ष्मण किरियल्ल राज्यमात्य लकी जयवर्धन एक्सत् जातिक पक्ष नावलपिटिय वेडबरण संविधायक हा नगराधिपति ससंक संजीव संपत्तेन महत्तोरु देक्व सिटिया इडम उप्पु 1200ක් मेहिदी प्रदाने किरीमटाई कटयुतु केरुणे අද බලන්න අමාත්‍යංශ ගණනාවකින් නිවාස හදනවා සජිත් ප්‍රේමදාස ඇමතිතුමා නිවාස හදනවා උදාගම්වල දිගම්බර ඇමතිතුමා වතුකරේ නිවාස හදනවා පාටලි චම්පික ඇමතිතුමා කොළඹ අඩුවාදෑම් ලාභීන්ට තට්ටු නිවාස හදනවා මගේ අමාත්‍යංශෙන් උතුරු නැගෙනහිර නිවාස නැති වුණාට නිවාස හදලා දෙනවා එහෙනම් නිවාසයිතිය ලැබලා දීලා තියෙනවා ඔබේ ගම්මාන අපි හදනවා ගම්පෙරළියෙන් මේ විහෙර විහාර වලට අපි රුපියල් මිලියන 9000ක් දීලා තියෙනවා ජලය ගෙනත් දෙන ව්‍යාපාරයක් කරන්න පාරවල් හදනවා කුඹුරේ ඉඳන් ගොවිපොළේ ඉඳන් භාණ්ඩය වෙළඳ පොළට ගෙනියන්න අන්න එහෙම දියුණුවක් ඇති කරලා තියෙන්නේ මෙතනම් අයිතියක් තියෙන්නේ මේ ආණ්ඩුව නිසා අද ඔබට දෙන්නේ තමන් මෙතන ජීවත් වෙනවා තමන් මෙතන ගොවිතැන් කරනවා ඒ වැඩකට ඉදිරියට ගෙනියන්න පුළුවන් ඔප්පුවක් ඒත් දැන් අපිට තියෙන ඊළඟ පියවරට යන්න සින්නක් කරොප්පු ලබලා දෙන්න අද ලංකාවේ ලක්ෂ ගාණක් අපි එක එක නීති යටතේ එක එක වාරි ව්‍යාපාරය යටතේ පදිංචි කරලා තියෙනවා මේ සියලු දෙනාටම කාටයි රජයේ ඉඳමක වැඩකටයුතු කරනවා නම් මෙවැනි ඔප්පුවක් තියෙනවා නම් අවුරුදු 10ක් භුක්ති විඳිනවා නම් එයාට සම්පූර්ණ සින්නක් කර අයිතිය ලබලා දෙන්න කියලා තමයි තියෙන්නේ. තමන් කොච්චර ආඩම්බරද මේක මගේ ඉඩම කියන්නේ. තමන්ගෙන් පස්සේ දරුවන්ට දෙන්න. තමාම අරගෙන බැංකුවට ගිහින් ණය ලබා ගන්නකොට ඉඩමේ හරි වටිනාකම ලබලා දෙන්න. මගේ ඉඩම. අන්න ඒක තමයි ලබලා දෙන්න තියෙන්නේ. අපේ ප්‍රතිපත්තිය පොඩි මිනිහට අයිතිය ලබලා දෙන්න. ලොකු මිනිසුන්ට හැමදාම අයිතිය තිබුණා. රජල පන්තියට හැමදාම අයිතිය තිබුණා. මුදලි පන්තියට හැමදාම අයිතිය තිබුණා. ඒත් පොඩි මිනිහට ඒ අයිතිය තිබුණ නෑ. ජීවත් උනේ රජයේ ඉඩමක නැත්තම් වෙනත් ඉඩමක. දැන් ඒක නැති කරන පළවෙනි පියවර තමයි මෙතන අරගෙන තියෙන්නේ. දෙවෙනි පියවර තමයි අපි නීතියෙන් ලබලා දෙන්නේ.
අමාත්‍යවරුන් ගයන්ත කරුණාතිලක හා ලක්ෂ්මන් කිරියල් යන මහතුරුද මෙහිදී අදහස් දැක්වුවා. දැන් මේ සින්නක්කර අයිතිය දෙන්න හදන්නේ කාටද? මේ රටේ සාමාන්‍යම ජනතාවට. ඔවුන්ගේ සිහිනය සැබෑ කරන්නයි අග්‍රාමාත්‍යතුමත් රජයත් අද අපි උත්සාහ කරා. ඒ කාලේ ආණ්ඩුව කොළපාට නම් කොළපාට අයිට විතරයි ඔප්පු දෙන්නේ. නිල් පාට නම් නිල් පාට අයිට විතරයි වර ප්‍රසාදಿತಿ. මේ රටේ හැම මිනිහම නිල්ද කොළද රතුද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. රටේ ප්‍රවේශයට අවශ්‍ය අයිතිය ලබා දීමයි අග්‍රාමාත්‍යතුමාගේ උපදේශය වෙලා තිබේ. දැන් මේ නීති රීති සකස් කළා අවසන් වුණායින් පස්සේ මේ රටේ ඉන්නවා ලක්ෂ ගණනක් ජනතාව ඉඩම් වල පදිංචි වෙ ඉන්නවා එක දියුණු කරගන්න බෑ බැංකුවට යන්න බෑ ණයක් ගන්න බෑ දරුවකට දෑවැද්දට දෙන්න බෑ දැන් මේ නීති රීති ටික සකස් කරුවායින් පස්සේ ඉදිරියේදී ණයක් ගන්න පුළුවන් ව්‍යාපාර ණය ගන්න පුළුවන් ගෙවල් හදන්න ණය ගන්න පුළුවන් දරුවන්ටත් මේක දෙන්න පුළුවන් ගරු අග්‍රාමාත්‍යතුමාගේ වැඩපිළිවෙලේ වැදගත්කම අන්න ඒකයි විශ්වාස භංග යෝජනාව හමුවේ ආණ්ඩුව තව ශක්තිමත් වූ බව මැති ඇමතිවරුන් පවසනවා. අදත් ස්ථාන කිහිපයකදී ඒ සම්බන්ධයෙන් අදහස් පළ කෙරුණා. විශ්වාස භංග යෝජනාවක් විරුද්ධ පක්ෂයක් හැටියට සෑම අවස්ථාවකම බලනවා රජයට එරෙහිව ඉදිරිපත් කරන්න. හැබැයි ඒ සත්‍යවාදී කරුණු නම් ලේසි පහසු වෙන්නේ නැහැ. එවැනි විශ්වාස භංග යෝජනාවක් ජයග්‍රහණය කිරීම. ඒ නිසා යම් කිසි සත්‍යවාදී නොවන කරුණු වලින් විශ්වාස භංග යෝජනාවක් ගෙනීමෙන් සිදුවන්නේ ආණ්ඩුව ශක්තිමත් වෙන එක. ඒ නිසා මේ ගෙනාපු විශ්වාස භංග යෝජනාවනුත් රජය ඉතාමත්ම ශක්තිමත් තත්ත්වයට පත් වෙලා තිබෙනවා. අපිට තමයි ජනවර්ම තිබුණේ. ඒක පාර්ලිමේන්තුවේත් එහෙමයි පිටදිත් එහෙමයි. ඒගොල්ලෝ විශ්වාස භංග ගේන්න ඕමනාවක් නැහැ ආණ්ඩු පෙරලන්න. විශ්වාස භංගයේදී අපි පැහැදිලිවම රට නැවතවතාවක් පෙන්වුවා. අපිට තමයි පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන්නේ කියන කාරණේ. ඉතින් අපි මේ ගැන වැඩි අධිතක්ෂේරුවකට යන්නෙත් නැහැ. ඒගොල්ලන්ට තියෙන ප්‍රධානම බාධාව තමයි ඉස්ලාම ජනාධිපතිවරණයට එන එක. ඒ බාධාව බයිපාස් කරන්න තමයි මේගොල්ලෝ හදන්නේ මේ විශ්වාස භංග ගෙනල්ලා මහමැතිවරණයක් පවත්වන්න. ජනතා විමුක්ති පෙරමුණ දැන් මෙයායි කවුරු එක්ක කතා කළා කොහොම සැලසුම් කළා මේක නැවත අපි දන්නේ නැහැ. ඉතින් අපි හිතන්නේ ඒගොල්ලන්ගේ නැහැ මේක ඒගොල්ලන්ගේ මේ පින්තාරුව ගා ගන්න පමණයි කියලා. කෙසේ නමුත් අන්තිමට උනේ ආණ්ඩුව එක්තරා ප්‍රමාණයකට ශක්තියක් ලැබුවා 119ක් ලබාගෙන. ඒකේ ප්‍රතිඵලය ඒකයි උනේ. ඒ විශ්වාස භංගය එක්සත් ජාතික පක්ෂයට මෙස්වලාගත් ආශිර්වාදයක් බවට පත් වුණා. විශ්වාස භංගය ඉදිරිපත් කරපු ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ තිබිච්ච දේශපාලන මතවාදයේ අන්ත විදියට පරාජයට පත් වුණා. තමන් 30 ගණක් කලින් ගණිපු අයට 6 දිනාට බහැපු අය අද අන්ත අසරණ තත්ත්වයට වෙලත් ඒ වගේම තමයි ඒකාබද්ධ විපක්ෂයත්. ලැජ්ජ නැතුව අද මේ විශ්වාස භංගය අනුන්ගේ කරපිටින් ගිහිල්ලා ජයග්‍රහණය කරන්න හදලා තමන්ගේ හොම්බ බිමානගෙන ඉන්නවයි කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. බුදුපුත් සුරක්ෂා හිමිකම් පත්‍ර ප්‍රදානය කිරීමේ වයඹ පළාත් උත්සවය අද පැවැත්ුණා. ත්‍රිනිකායික මහා සංඝරත්නයේද ගාමිණී ජයවික්‍රම පෙරේරා අකිල විරාජ් කාර්යවසම් යන අමාත්‍යවරු නැතුළු ආරාධිතයන් රැසක් ඊට එක්ව සිටියා. කුලියාපිටියේ ජනාධිපති ශිල්ප ශාලිකා ශාලා පරිශ්‍රයේදී එය පැවැත්වුණේ. බස් රථයක් දුම්රිය මාර්ගයට කඩා වැදීමෙන් අනතුරක් සිදු වුණා. ප්‍රදේශවාසීන් මැදිහත් වී දුම්රිය නාස්තා ගැනීමට කටයුතු කිරීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වැළකී ගියා. කොළඹ සිට මාතර බලා දහවණිය වූ පෞද්ගලික බස් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන දුම්රිය මාර්ගයට ඇදී ගියා. එහිදී මගින් කිහිප දෙනෙකු සුළුතුවල ලැබූ බවයි පැවසෙන්නේ. ඒ වන විට බෙලියත්ත බලා දහවණිය වන දුම්රියක් පැමිණීමට නියමිතව තිබූ අතර ප්‍රදේශවාසීන් දුම්රිය මාර්ගයේ ඉදිරියට ගමන් කර දුම්රිය නතර කර ගැනීමට පියවර ගත්තා. බස් රථයේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ සිට මාතර බලා දාවණේම පෞද්ගලික බස් රථය දුම්රිය වංගුවේදී ඍතුරාට පාලනය කරන්න බැරුව වේගෙන් පාරෙන් විතර පැනලා දුම්රිය මාර්ගයේ සම්පූර්ණ අවහිර කරගෙන පාර රැහිලා තිබුණා. දුම්රිය ඍතුරාගේ දක්ෂතාවයෙන් තමයි සාල පිරිසක් මෙතන බේරගන්න ලැබුණේ. අවදානම පිළිබඳ අවධානය ගිලියාමේ ප්‍රතිඵලය බොහෝ විට අවසන් වන්නේ ඛේදවාචකයකින්. අද දිනේද එවැනි ඛේදවාචකයක් පිළිබඳ හලාවත වෙරළ තීරයෙන් වාර්තා වුණා. මහනුවර දන්තුරේ ප්‍රදේශයේ සිට 43 හැවිරිදි මවක තම දේනියන් තිදෙනා සමග හලාවත මුන්නේශ්වරම් කෝවිල වෙත පැමිණියා. අදාළ කටයුතු අවසන් කර මෙම මව දේනියන් සමග හලාවත වෙරළ තීරයට ගියේ රළපෑගීම සඳහායි. එම ස්ථානය අනතුරුදායක ස්ථානයක් ලෙස හලාවත නගර සභාව නම් කර ඇති අතර අදාළ නාම පුවරුවක්ද සවි කර තිබෙනවා. ඒ අවධානයට නොගෙන දරුවන් මෙම ස්ථානයට යොමු කර කෙටි වේලාවකින්
දේනියන් තිදෙනා රළපහරට හසු වී මුහුදට ගසාගෙන යන දුටු මව ඔවුන් බේරා ගැනීමට ජල රකුසා සමග පොර බැදීමට පටන් ගත්තා. මෙය දුටු අවට රැස්ව සිටි පිරිස වහා ක්‍රියාත්මක වී දරු තිදෙනා සහ මව ගොඩබිමට රැගෙනීමට කටයුතු කළා. එහෙත් ඒවන විට වයස අවුරුද්දයි මාස 3ක් වූ සිගිති දේනිය ජීවිතේ හැර ගොස් තිබුණා. මව සහ සෙසු දේනියන් දෙදෙනා හලාවත රෝහලට ඇතුළත් කෙරෙනු අතර ඔවුන් මේවන විට එහි ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මෙරට අධිවේගී මාර්ග ඉදිකිරීම ආරම්භ කළේ තමා බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ප්‍රකාශ කළා. ඒ අතනගල්ලේ පැවති උත්සවයකට එක් වෙමි. අතනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුද්ගලයන් 454 දෙනෙකුට නිවාස ආධාර ලබා දීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති මෙය සංවිධානය කර තිබුණේ ගම්පෙරළිය වැඩසටහනට සමගාමීවයි. පසුගිය වසර 5 කාලය තුල අත්තනගල්ල ප්‍රදේශයේ අපිට විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. පාරවල්ම මං හිතන්නේ මේ රජයෙන් ලැබුණ ආධාර වලින් පාරවල් 300 ගානක්ද 400 ගානක්ද අපි හදලා තියෙනවා. මම වැඩ කරලා ජනතාව වෙනුවෙන් බෝඩ් ලෑලි ගහගන්නේ නැහැ. අහසට උඩින් යන්න කටවුට් දාන්නෙත් නැහැ. මට පස්සේ හිටපු ජනාධිපතිවරයා කරනවා වගේ. කොළඹ කටුනායක අධිවේග මාර්ගයේ වාහන තියන අයට. පටන් ගත්තේ මම තුන් කාලක් විතර ඉවර කිරියා ගෙදර යනකොට. නමුත් කෙනෙක් ඉන්නවා රාජපක්ෂ මහත්තයා කියලා ජනාධිපති වෙලා හිටපු කෙනෙක්. මේක කෙරුවේ මම කියලා අලියේ කටවුට් ගහගන්නවා. ඊළඟට අහනවා චන්ද්‍රිකා මොනවද කෙරුවේ කියලා. මම දීලා තිබුණ ටෙන්ඩර් එක කැන්සල් කරලා පාර භාගයකට වැඩිය හදලා තිබුණ වෙලාවේ තවත් කම්පැනියක් ගෙනල්ලා කොන්ත්‍රාත්තුව බාර දුන්නා ටෙන්ඩර් නැතුව. ඒකෙන් 150ක් ලොක් එකගේ සාක්කුව දාගෙන ඒ 150 රුපියල් බිලියන් 10ක් විතර කෝටි 1000ක් පගාව ආණ්ඩුවේ වගේ වන්නේ. ජනතාවගේ කරමතින් බලයට පැමිණ මන්දිරවලට ගිය පසු පසුගිය රජයේ පාලකීන් එම ජනතාව අමතක කර දැමූ බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. උදාකම්මාන තුනක ඉදිකිරීම ආරම්භ කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. දිවයිනේ ඉදිකිරන 2536 වන 37 වන සහ 38 වන උදාගම්මානවල ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. තංගල්ල විතරන්දෙනිය උඩුවිලගොඩ ඉදිකිරන එම ගම්මාන නම් කරැත්තේ සුරසවිගම, සත්සවිගම සහ සහසිරිගම ලෙසයි. එම ගම්මාන තුනේ ඉදිකිරන නිවාස සංඛ්‍යාව 78ක්. දැන් බොහෝ දිනකට ජනවරම ලැබිලා තමන්ට ලැබෙන නිල රත පොලිම දිහා බැලුවම යන ආරක්ෂක වාහන දිහා බැලුවම ගිහිල්ලා පදිංචි වෙන මන්දිර දිහා බැලුවම කවුද තමන්ව කරපිට තියාගෙන ජය ගෝසා නගමින් දිලෙව්වේ ඒ ඔක්කොම අමතක වෙනවා. අර මන්දිරය ඇස්සට ගියාම පළමුවත් දෙවනුවත් තුන්වෙනුවත් හැම එකම තමන්ට. රටක පාලකයෝ වුණා තමන් දුෂ්කර ක්‍රියා කරන්නට ඕන. බලය ලැබුණ හැටියේ බඩ දාන්න බෑ. බඩ දාපු හැටියේ මොකද්ද අපි දන්නේ? තමන් තමන්ට හොන්තට බෙදාගන්න. මම ඔබලට වරුඳු වෙනවා තමුන්නාසලා තීන්දුව කර බලගතුම වගකීමේ හැන් මේ සජිත් ප්‍රේමදාසට ලබා දෙන්න විශ්වාස කරන්න අඩුවෙන් නිදාගෙන වැඩියෙන් වැඩ කරන පොඩි මිනිස්සයාගේ බඩකට පෙරෙන ඒ යුගය රණසිංහ ප්‍රේමදාසගේ පුතා දියත් කරනවාමයි කියන එක ඔබලට. රජයේ ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල කිසිවෙකුටත් කකුලෙන් ඇද නතර කළ නොහැකි බව අමාත්‍ය සාගල රත්නායක මහතා පවසනවා. මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. කොඩිකාරගොඩ සිට නාම්බිකන්ද හරහා මොරවක දක්වා දිවෙන මාර්ගය කපු චතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 6කට ආසන්නයි. කඹුරු පිටිය එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක රංජිත් මුණසිංහ, පිටබැතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක චමින්ද දහනායක යන මහතුරු නැතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. 2018 විශ්වාස භංගයක් ගෙනාවා අගමැතිතුමාට. අපි ඒක පරාජය කළා. ඊට පස්සේ ඔක්තෝබර් 26 මාස දෙකකට මේ රටේ ආණ්ඩුවක් නැතුව තිබ්බා. නමුත් අපි අධිකරණය ස්වාධීන කළ තිබ්බ නිසා, රාජ්‍ය සේවය පොලිසිය ආදී ස්වාධීන කළ තිබ්බ නිසා සාධාරණව මේ රටේ විසඳුමක් ආවා. නිවැරදි රජයට රට පාලනය කරන්න ආයෙත් ඉඩ දුන්නා. ආයෙත් මේ සංවර්ධනීය වේගවත් වෙනවා දකින්නකොට කොන්න ආයෙත් කපලෙන් අදිනවා. ආයෙත් විශ්වාස භංගයක් ගේනවා ආණ්ඩුවට එරෙහිව. ඒකත් පරාජය කරා. මේ ඔබට ගෙනල්ලා දෙන්න තියෙන දේවල් අපි ගෙනල්ලා දෙනවා. කාටවත් අපිව කකුලෙන් ඇදලා ඒක නතර කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි වැඩ කරගෙන යනවා ඡන්ද බලාගෙන නෙවෙයි, මේ රටේ සියලුම පුරවැසියන්ට හොඳ කාලයක් ගෙනල්ලා දෙන්න අපි වැඩ කටයුතු කරගෙන යනවා.
රුහුණු කතරගම ඇසල මහා පෙරහැර මංගල්‍යයට සහභාගී වීමට බැතිමතුන් විශාල වශයෙන් එම පුදබිමට පැමිණෙමින් සිටිනවා. අවසන් මහා පෙරහැර 16 වනදා රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඒ රාත්‍රී 8 සිට සජීවීව ගෙනීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. පෙරහැර මංගල්‍යයේ නවතම තොරතුරු දැනගැනීමට දැන් අප සම්බන්ධ කරගන්නවා නිමේෂ චමත් සංකල්ප. महा घोषणां प्रादेशीय पालकयागे अनुग्रहय ऐतिव पंसेयक महारातुन वहांसेला समग बुदुन वहांसे वेडी उन्वहांसेगे पादस्पर्शेन पूजनीयत्वेट पात खतरगम पुरुवरे सिट ललित पतावक अपि ओबो मुनगेसेन्ने हरोहरा ITN कनसुरिंदु वंदना विशेष विकाश्य समगाय ऐतिहासिक रुहुणु कतरगम महादेवालये वार्षिक असल पेरहर मंगल्ये 11 वन दिने बवट पात्वान्ने अद दिने අදත් අපි දකිනවා සුවිශාල ජනකායක් මේ පින්දිමට එක්රැස් වෙලා කතරගම දෙවි සමිඳුන් වැඳ පුදාගෙන උන්වහන්සේගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ආකාරය මහේශාක්‍ය දෙවි කෙනෙක් ලෙස ප්‍රකට ජනතාවගේ දුකට පිටවන බොහොම බල සම්පන්න දෙවි කෙනෙක් ලෙසයි ඉතිහාසය තුල අපට කනසුරු දුන් මුණ ගැසෙන්නේ උන්වහන්සේගේ ආශිර්වාදයෙන් සියලු දුක් කම්කටොළු නිවා ගන්නටයි මේ ජනතාව මේ පුණ්‍ය භූමියට එක්රැස් වෙලා සිටින්නේ वासना हस्ति राज्या समग बुम अभिमानेन एदन सियलु सकलविद कलांगयांगिन सुसेदी में अभिमानवात तेरहर मांगाल्या देकबला गयन्नत अपी ओबटक अरियों करनौ हरो हरा ITN कनसुरिंदु वंदनाव तुलें अपी में सियलु तुरतुरु में पिंडि में सिट ओबट दिन गणनावक सिट समीप करनौ लबन दहा सेवनदा अवसान महा पेरहर सजीव लेसिन ओबट समीप करनट स्वागत रूपवाणी माध्य जाले बुम अभिमानेन सियलु कटयुतु सूदनाम करनबात मे अवस्थाव सेवत कर එමනම් අපි ඔබට ඇරයුම් කරන අතරේ තවත් තොරතුරු රැගෙන මේ බලාපොරොත්තු වෙන දැනට සමු ගන්නවා මේ පින්නේ සිට ඔබ සියලු දෙනාටම අනුසුරු දුන්ගේ පීඨ ආශිර්වාදයයි අපි ප්‍රාර්ථනා කරන්නේ බීමා ත්‍රියදුරන් 2540 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබෙනවා. ඒ පිළිබඳව තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනයි. බීමා ත්‍රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම් දිවයිනපුරා ආරම්භ කළේ පසුගිය පසුවෙනිදා. එය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. ගෙවි ගිය පැය 24ක කාලය තුල සිදු කළ මෙහෙයුම් වලදී බීමා ත්‍රියදුරන් 260 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුව අතර මේ දක්වා එම මෙහෙයුම් වලින් අත්අඩංගුවට ගෙන ඇති බීමා ත්‍රියදුරන් ගණන 2540 දෙනෙක්. ගිනියපියක් සමග පාතාල සමාජිකයෙකු තිස්ස මහරාම වීරවිල කුඩාගම්මාන හත ප්‍රදේශයේ නිවසක සැඟව සිටියේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වුණා. පුද්ගල ඝාතන තුනකට සම්බන්ධ මෙම සැකකරුගේ නිවසේ තිබූ මිලිමීටර 9 වර්ගයේ පතරොම් වියදී හැකි මෙරට නිෂ්පාදිත ගිනියවියක්ද සොයාගනු ලැබුවා. ගාලු වරායට ආසන්න මුහුදේදී මත්කුඩු කිලෝ 60ක් සමග අත්අඩංගුවටගත් විදෙස් බෝට්ටුවේ සිටි ඉරාන ජාතිකයින් 9 දෙනා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයේ පොලිසියට අවසර ලබා දුන්නා. මෙම සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ කටයුතු කළා. ඒ අනුවයි අධිකරණය මෙම නියෝගය ලබා දුන්නේ. යුද්ධමුදා දසබල රාවණ පරීක්ෂණ හා සංරක්ෂණ අංගම්පුර ගම්මානය කිලිනොච්චියේ ඉදිකොට තිබෙනවා. ඒ ලබන 26 වනදා විවෘත කිරීමටයි යුද්ධමුදාව කටයුතු යොදා ඇත්තේ. වසර 9500ක ඉතිහාසයකට උරුමකම් කියන රාවණ පරපුරේ උරුමකාරීත්වය හිමි රිටිගල සිංහක්කාර ගුරුපුරය යුදහමුදාවට අංගම්පොර හටන් කලාව දායාද කළා. සියලු හමුදා සෙබළුන්ට අංගම්පොර කලාව පුරුදු පුහුණු කරවීමට හැකිවන පරිදි අංගම්පොර ගම්මානයක් කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන පරිසරයේ ඉදිකර තිබෙනවා. හෙළයේ නිසි රාවණ සිරිත් විරිත් වලට අනුව ඒ විවෘත කිරීමේ උත්සවයේ පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ. ඊට අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කරමින් පවතින්නේ කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජීවී රවිප්‍රිය මහතාගේ මෙහෙවීම මතයි.
එම අංගම්පොර ගම්මානයේ විරුද්ධ කිරීම සිදුවන්නේ යුද හමුදාපති ලුදිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 26 වනදායි. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk